මිනිපේ වම් යුරු වල ගොවි ජනතාව කාලය තිස්සේ මුහුණ දීපු කැටලුවක් තිබුණා. ඒ තමයි තමන්ගේ ගොවිතැන් කටයුතු කරගන්න ප්‍රමාණවත් තරම් ජලය නොලැබී යාම. පසුගිය රජයන් ගණනාවක් යටතේ ඔවුන් මේ සඳහා විසඳුම් ඉල්ලා සිටියත් ඔවුන්ට ඒට විසඳුමක් ලැබුණේ නැහැ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔවුන්ගේ මේ ඉල්ලීමට කන් දීලා මේ ස්ථානයේ තිබුණු වේල්ල තවත් මීටර් ගණනාවකින් උස් කරලා ඔවුන්ට අවශ්‍ය ජලය ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළා. ඒ අනුව මෙම වේල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙමින් පවතිනවා. මිනිපේ වම්මියුරු ඇල පුනරුත්ථාපන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ 2016 වසරේදී. ඒ අනුව මිනිපේ වම්මියුරු ඇල වස්ගමුව දක්වා වූ කිලෝමීටර් 74ක දුරක් ප්‍රතිසංස්කරණය කරනවා. ඓතිහාසික මිනිපේ අමුණ උස්කර ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩසටහනක්. මුහුදු මට්ටමින් මීටර් 114ක් උසින් පැවති පැරණි අමුණ මීටර් 117.5 දක්වා උස්කරමින් ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. එම අමුණ ඉදිකිරීමෙන් අනතුරුව රන්ටැබේ විදුලි බලාගාරයෙන් මහවැලි ගඟට මුදාහැරෙන ජලය මිනිපේ අමුණ පිහිටි ස්ථානයෙන් රඳවාගෙන වම්යුරු ඇලට මුදාහැරීම මෙම වැඩපිළිවෙලේ සැලසුමයි. අවුරුදු ගානක් තිස්සේ මිනිපේ ගොවි මහත්තුරන් දුෂ්කරතාවයට මුහුණ දුන්න සිද්ධියක්. මෙහින් ලැබෙන ප්‍රතිලාභ වශයෙන් කියනවා නම් ඇත්තටම අවිනිශ්චිතව තිබෙන මිනිපේ වම්මුරණ යටතේ තිබෙන කුඹුරු අක්කර හෙක්ටර් 7500 කින් ප්‍රමාණය ඉතාමත් නිශ්චිත ආකාරයටත් අවශ්‍ය කරන වගාව කරගැනීමත් හැකියාව ලැබෙනවා. මිනිපේ වම්මුරු ඇල පුනරුත්ථාපන ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4400ක්. මිනිපේ පැරණි අමුණ ප්‍රතිසංස්කරණය සඳහා ඉන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 2100ක්. මෙම ව්‍යාපෘතිය ලබන වසරේ නොවැම්බර් මාසයේ වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා. වතුර ලැබුණේ පැය 12යි. මොකද විදුලි බලයේ ටර්බයින් වැඩ කරනකොට විතරයි අපිට විදුලි ලැබෙන්නේ. ඒකින්ද අඛණ්ඩව වතුර ලැබුණේ නැහැ ගොවියන්ට. ඒක නිසා මහා දුෂ්කරතාවකට පත් වුණා මිනිපේ 3-4 පියවරවල. අපිට මේ අමුණ ඉස්සීමෙන් 3-4 පියවරටයි පළවෙනි දෙවෙනි පියවරටයි ගොවියන්ට ඉතාම වැදගත් විදියට වතුර ටිකක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් ජලයට යටවන ප්‍රදේශයේ ඇති පරිසර පද්ධතිය වෙනුවෙන් වෙනත් ස්ථානයක හෙක්ටාර 145ක වනවගාවක් ඇති කිරීමද විශේෂත්වයක්.